එවගේම කාති උසාවිවල සිදුවන මහා අසාධාරණකම් පිළිබඳව, එවගේ මේ උසාවිවල සිදුවන විශාල අපරාධ පිළිබඳව හෙළිදරව්වීම් රාශියක් වුණා. ඒ කිසිවකට කිසිදු පිළියමක් ගන්නේ නැතුව, ඒ කිසිදු ප්‍රශ්නයකට කිසිදු උත්තරයක් ගන්නේ නැතුව අනාගතෙත් මරාගෙන මැරෙන මිනිස්සුන්ගේ බිලිබවට මේ රටේ මිනිස්සුන්ව පත් කරලා මේ ආණ්ඩුව මොකද කළේ? ඒ සඳහා දේශපාලන රැකවරණය ලබා දුන්නයි කියලා චෝදනා ලක් වෙච්ච ඇමතිවරුන්ට නැවත අමාත්‍ය ධූරවල වැඩ කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දුෂ්ටිමය ත්‍රස්තවාදය ඇතිවන තැනට අවශ්‍ය පිළියම යොදන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම පවත්වා ගැනීමට ඇමතිවරුන්ව සනසන්න අද ආණ්ඩුව කටයුතු කළා තියෙනවා. මේක නාට්‍යයක්. මේ නාට්‍ය සිද්ධ වුණේ රවුෆකින් මහත්තයාම කිව්වා අගමැතිවරයත් එක්ක සාකච්ඡා කළා තමයි අමාත්‍ය ධූර වලින් ඉවත් වුණේ කියලා. ඒ වගේම ඔවුන් ඊයේ පෙරේද ප්‍රකාශ කළා අගමැතිවරයත් එක්ක සාකච්ඡා කළා තමයි අමාත්‍ය ධූර බාරගන්නේ කියලා. ඒින්ද ඉතා පැහැදිලි අගමැතිවත් හවුල් කරගෙන දියත් කරපු නාට්‍යය. හැබැයි මේක ඊළඟ ප්‍රශ්නේ. දැන් මේ මුස්ලිම් අමැතිවරු ඉවත් වෙනවා කිව්වේ ඇයි? මේ පරීක්ෂණ සඳහා සහයෝගය දෙන්න. අපි අහන්න කැමති මේ පරීක්ෂණ කළාද දැන්? රිෂාඩ් බදෝදීන්ට මෙච්චර චෝදනා එල්ල වෙලා තියෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඩුම ගාන එක කට උත්තරයක්වත් ගත්තේ නැහැ. එක කට උත්තරයක්වත් ගන්න නැතුව කොහොමද රිෂාඩ් බදෝදීන් නිදහස් කියලා කියන්නේ? කොහොමද ඌට නැවත ඌට ඇමති ධූර බාර දෙන්නේ? ඒ වගේම යම් කිසි චූදිතේ නිදස් කොට නිදහස් කිරීමේ අයිතිය තියෙන්නේ අධිකරණයට. මේ සඳහා කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ එල්ල වෙච්ච චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිද්ධ වුණේ නැහැ. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. කට උත්තරයක් ගත්තේ නැහැ. ඒ නිසා ඉතා පැහැදිලි මාස එකහමාරක කාලයක් ඇමති මණ්ඩලයේ නිවාඩු දීලා දැන් ඒ නිවාඩුව අවසන් කළා ඡන්ද කිට්ටු හින්දා නැවත ඇමති කන් ටික බාර ගැනීම තමයි මේක. ඒ නිසා ඉතා පැහැදිලි අවසානයේදී මොකද වුනේ? අවසානයේදී සාෆීට ඇප ලැබුණා. රෝහල් අධ්‍යක්ෂකව ඇතුළු කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වුණා. ඒ වගේම අවසානයේදී බදුදීන්ට ඇමතිකම් හම්බුණා. මියගිය මිනිස්සුන්ගේ පවුලේ ඥාතීන් සෝසුසුම් හැලමින් ජීවත් වෙනවා. මේක තමයි මේ අප්‍රේල් 21 වෙනිදා සිදුවීම් දාමේ අවසානයේ සිදු වෙච්ච දේ. ඉතින් මේ ආණ්ඩුව ගත්ත මේ ක්‍රියාමාර්ගය අපි තාම පිළිකුලෙන් හෙලා දකිමු.